මෙවර කුසලාන ජයග්‍රහණය කිරීම බොහොම පහසුවෙන් අපිට කරගන්න පුළුවන්. ඒක මොකද අපි ළඟ හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. හොඳ ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. දෙදාස් විසිතුන ශ්‍රවණාබාධිත විශ්වවිද්‍යාල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ කටාර්හිදී. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල කොළඹ දීපුණුවීම් වල නිරත වනවා. තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත කණ්ඩායම මෙහෙවනු ලබන්නේ ගිමිදු මැල්කම් විසින්. මෙම කණ්ඩායමට දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි ක්‍රිඩකින් ඇතුළත්ව සිටිනවා. අවසන් වරට 2018 වසරේ පැවති ශ්‍රවණාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්වරතාව හිමි කරගත්තේද ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව මෙවරත් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් ශූරතාව ලංකාවට ගෙනීමට බලාපොරොත්තු වන බවයි කණ්ඩායමේ නායක ගිමිදු මැල්කම් කියා සිටියේ. මම ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමේ නායක. මගේ නම ගිමිදු මැල්කම්. ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රවණාබාධිත කණ්ඩායම් තරගාවලියට අපිට ඇත්තටම හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඔවුන් හොඳ දස්කම් වලින් පිරි කණ්ඩායමක්. ඒ වගේම ඉතින් ඇත්තටම අපේ මේ කණ්ඩායමට අලුතෙන් හොඳ දක්ෂයවත් එකතු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉදිරියේදී අපි ලෝක කුසලාන මූණ දෙද්දී හොඳ අභියෝගයක් අපිට තියෙයි. ඉතින් මේ වගේම 2018 දීත් අපේ ලෝක කුසලාන ජයග්‍රහණ කරද්දී මම තමයි ඒ කණ්ඩායමේ නායක ඉදිරියේදී අපිට පුළුවන් වුණා 2018 දී ඒ ලෝක කුසලාන ලංකාවට ගේන්න. ඉතින් මේවර මේක කටාර්හිදී පැවැත්වෙන්නේ 2023 ශ්‍රවණාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. ඉතින් අපිට හොඳ පුහුණුවක් සමග හොඳ කණ්ඩායම සිටිනවා. මම හිතන්නේ මෙවර කුසලාන ජයග්‍රහණය කිරීම බොහොම පහසුවෙන් අපිට කරගන්න පුළුවන්. ඒක මොකද අපි ළඟ හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. හොඳ ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. හැමෝගේම අදිෂ්ඨානය උදිනුම කරා යෑම. ඉතින් අපිට තාමත් අවශ්‍ය පරිදි සහයෝග ලැබුණේ තව අවශ්‍යතා රාශියක් තියෙනවා. මොකද ඔවුන්ට බාධාවල් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රවණාබාධිතන්ට අනිත් අය වගේ නෙමෙයි අවශ්‍යතා රාශියක් තියෙනවා. ඇඳුම් පැළඳුම්, එතකොට ඔවුන්ට ක්‍රීඩා උපකරණ, ගමන් වියදම් ඔය වගේ රාශියක් තියෙනවා. ඉතින් මම මේ අවස්ථාවක් කරගන්නවා මේ ආධාර කායතන වලට අපිට අවශ්‍ය සහයෝගයක් ලබා දෙන්න මේ ඔවුන්ට මේ තරගාවලිය සඳහා. මේ ශ්‍රවණාබාධිත ටීම් එකේ මේ බාරව පුහුණු කරු හැටියට මම තමයි කටයුතු කරන්නේ. ඇත්තටම අපි 2018 ලෝක ශූරයෝ ඒ 2018 මම තමයි මමයි අපොන්සෝයයි පුහුණු කරේ. ඉතින් මේ අවුරුද්දෙත් ලොකු අභියෝගයක් අපිට තියෙනවා ඉස්සරහට. හේතුව අපේ 2018 දිනාගත්තු කිරුළ රැකගන්න. එයින්ද අපිට ඒ අභියෝගයට මුහුණ දීලා ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් අපි ළඟ ඉන්නවා. බැටින් බෝලිං ෆීල්ඩින් තුනෙන්ම හොඳ ශක්තිමත් කණ්ඩායමක් තියෙනවා. අපි හොඳට මානසිකලා ප්‍රැක්ටිස් කරනවා. අපි ගොඩක් අපේ ප්ලෑනින් අපි කරා. අපේ ෆිසිකල් පැත්ත අපි ප්ලේයර්ස් ලගේ අපි ෆිසිකල් පැත්ත එයාගොල්ලෝ උපරිම අපි කරා. ඒවා අපි ටෙස්ට් පවා කරා.